අප්‍රේල් 21 ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඬුවම් ලබා දීම සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ අදහස් පළවුණා. ළඟදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට පසු අභිනව රජයේ ප්‍රමුඛ කාර්යයක් වන්නේ පහුගිය අප්‍රේල් 21 වෙනිදා පාස්කෝ ප්‍රහාරය පිළිබඳ සත්‍යය සොයා ගැනීම. අත වශයෙන් ඒ පිළිබඳ සත්‍යය මෙතෙක් දුරට අනාවරණය වෙලා නැහැ. යහපාලන රජයකනේ ඇස් බැඳුම් වැඩ. තමන්ට හිතවත් පුද්ගලයන් ආරක්ෂා කළා. සමහර අය ප්‍රශ්න කළේ නැහැ. අත්අඩංගුවට ගත්තේ නැහැ. ඒ සමහර අය රට ගියා. කිසිම කෙනෙක් ආරක්ෂා කරන්නේ නැතුව අපක්ෂපාතී සාධාරණ සම්පූර්ණ විමර්ශනයක අවශ්‍යතාවය තියෙනවා. මැතිවරණ කාලේ මේ අය මේ කිව්වා රටේ ජාතික ආරක්ෂාව අනතුරේ රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාව කියලා ඉවරලා පාස් කිරිදා ප්‍රහාරයත් එක්ක කිව්වා. ඊළඟට ඒක කියලා කිව්වා රට රකින්න විරුවා ඇවිල්ලා සුමාන දෙකෙන් පාස්කුකාරය ඔක්කොම අල්ලනවා කියලා ඉවරලා. දැන් සුමාන දෙක කෙසේ වෙතත් දැන් සුමාන 10ක් ගිහිල්ලා තියෙනවා. මේ කෝ දැන් සුමාන දෙකෙන් අල්ලනවා කිව. දැන් මේක මට නම් පේන්නේ මේ පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ව මේගොල්ලෝ අල්ලන්නේ නැහැ. ඒ මොකක්ද දන්නවද? මහමැතිවරණයේ අභියස තමයි පාස්කු ප්‍රහාරයේ අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරයේ පළමු අවුරුද්ද එන්නේ. මම නම් යෝජනා කරනවා පාස්කු ප්‍රහාරයේ වගකීම්ව අල්ලලා මරණ දඬුවම දෙන්න. අපි ඉල්ලනවා එකපාරක් විකුණන් කෑව දෙවෙනි පාරක් විකුණන් කන ලෑස්ති වෙන්න එපා කියලා.